සංචාරක පාරාදීසයක් ලෙසින් ප්‍රකට ශ්‍රී ලංකාවේ අසිරිය විඳ ගැනීම සඳහා විදේශ සංචාරකයන් වැඩි වශයෙන් මේ දිනවල දිවයිනට පැමිණෙමින් සිටිනවා. මගේ මතේ රන්කහට රන්කහට මගේ මතේ Toyota ලංකා විදින් ක්‍රෙඩිට් කාඩ් දෙමියන්ට 140ක් දක්වා වට්ටම් දෙසැම්බර් 31 දක්වා පමණයි. මහ බැංකුව වාර්තා අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ පමණක් මෙරටට පැමිණ ඇති විදේශ සංචාරකයන් සංඛ්‍යාව 135,907ක්. එබෙන්බ මෙම මාසයේ ගත වූ දින 10 තුළ පමණක් විදේශ සංචාරකයන් 61,767 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් මෙරට ප්‍රධාන සංචාරක බරමස්ථානයක් වන ඓතිහාසික ගාලුකොටුවට පැමිණ දෙස් විදේශ සංචාරකයන්ට සහ රථවාහනවලට මේ දිනවල ගැටලුවකට මුහුණ දීමට සිදුව තිබෙන්නේ අයාලේ යන ගවීන් සහ සුනකීන් හේතුවෙන්. බිම සතුන් නිසා සංචාරකයන් අපහසුතාවයට පත්ව ඇති අතර ඉකුත් දිනවලදී විදේශ සංචාරකයන් පිරිසකට ගවීන් ඇනීමට තැත්කර ලබාදීමටයි. වලධාරීන්ගේ ඇසුමෙන් ඕන මේ සම්බන්ධයෙන් පිට වැඩි ලොකු දෙයක් වෙන්නේ ඉස්සෙල්ලා මේ අයාල යන ගවයන්ට බල්ලන්ට සුදුසු ක්‍රියාමාර්ගයක් අරගෙන ඔවුන් මෙවන් ඉවත් කරලා හෝ දෙස් විදෙස් සංචාරකයන්ට කුඩා දරුවන්ට කිසි කෙනෙකුට අවහිරයක් බාධාවක් නොවන විදියට විශේෂයෙන් වාහනවලට බාධාවක් නොවන විදියට ඔවුන්ව අතුරවන්න අදාළ බලධාරීන් කටයුතු කරයි කියලා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන මේ වෙලාවේ. මේ බලන්න මේ ඉන්න හරක් රංචුමු සේර මල්ගස් කනවා ගොම ගහනවා මේ සංචාරයට යන්න විදියක් නැහැ. මේ හරක් අපිට ඕන මේව පාලනයක් ඇතුව හදන්න ඕන. ඔය අයාලේ යවන මේ හරක් සංචාරකයාගේ ආරක්ෂාව අංක 1. මිනිසුන්ගෙන් වෙන ආරක්ෂාව, ඒ වගේම සත්තුන්ගෙන් වෙන ආරක්ෂාව. දැන් පොටු බැම්ම මත ගවයෝ ඉන්නවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා කරුණාකරලා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා අපි නගර සභාවට අපි මතක් කරනවා.